අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ යාව රයිස් වෝටර් එක ගැන. එයාලගේ මේ ගම්මානයේ ඉන්න වයස අවුරුදු 80 වෙන කාන්තාවන්ගෙත් තාම එක කොණ්ඩ ගහක්වත් සුදු වෙලා නැහැ. ඒ වගේම තමා එයාලගේ කොණ්ඩ ගොඩක් දිගයි. ඉතින් එයාලා කියන්නේ එයාලගේ මේ හාල් වතුර පාවිච්චි කරන නිසා එයාලගේ කොණ්ඩ ගොඩක් දිගට වැවෙනවා කියලා. ඒ වගේම ඒගොල්ලෝගේ කොණ්ඩවල පාට වැඩි වෙනවා කොණ්ඩේ ඉදෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ යාව රයිස් වෝටර් එක කොහොමද හරියට හදාගන්නේ කියලා ඉදන් කොණ්ඩේට හරියට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යමු වීඩියෝ එකට. Close doors, I'm a fool for your love. එයාලා එයාලගේ ඔරිජිනල් රෙසිපි එකේ යූස් කරන්නේ සුදු හාල් විතරයි. හරියටම කියනවා නම් පොඩක් ස්ටිකි රයිස් එක තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ. ඒත් ඒක නැත්තම් සුදු හාල් යූස් කරාට කමක් නැහැ. ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි හාල් ටික හොඳට හොදගන්න එක. මේ තියෙන කුණු ඒවා මේවා ඔක්කොම හොදට යන්න හාල් ටික හොදගන්න ඕනේ. හරියටම කොච්චර ප්‍රමාණයක් උමනාද කියලා බලන්න මම ඒගොල්ලෝගේ ගැන කරලා තියෙන YouTube videos බැලුවා, එතකොට Google search කරලා බැලුවා. ඒත් මට හොයාගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මං හිතලා හදාගත්ත කප් 3ක රයිස් එකට ඒකට ඊට පස්සේ ඇඩ් කරා කප් 12ක විතර වතුර ප්‍රමාණයක්. දැන් ආපහු හොඳට මේ විදියට හොද ගන්න ඕනේ මිනිත්තු දෙකක් තුනක් විතර. එතකොට හාල් එකේ තියෙන ඔක්කොම ප්‍රොපර්ටීස් හොඳට වතුරට එකතු වෙනවා. ඉතින් මං ඉන්ටර්නෙට් එකේ දැක්කා සමහර අය හාලුයි වතුරයි දාලා වහලා දවසක් විතර තියලා යූස් කරනවා. මම හිතන විදියට ඒක කිසිම වැඩකට නැති වැඩක්. ඒක නිසා අපි ओरिजिनल रेसिपी एक විදියට හදාගෙන යමු. දැන් හාල් එක මේ වගේ ලාස්තු පාටට ආවම හාල් එක වතුර ටික වෙන් කරගමු. මේක කරනකොට පරිස්සමෙන් කරන්න හාල් එක ඇටයක්වත් මේ වතුරට වැටෙන්න දෙන්න එපා. දැන් තියන්නේ අපිට මේ පීල් ඇඩ් කරගන්න. එක එක යාව ෆැමිලි වල වෙන වෙන සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා එයාලා යූස් කරන. මන් දැක්ක ගොඩක් वीडियोस वाला यूज कराने पोमेलो पील्स इतें गुड़ाक आयट मेको होयागान नहीं मम इंटरनेट के सर्च कर ला बालन मट पोमेलो पील्स वल्ट वेनुवट अपिट यूज करगान पुलवा तव एक ग्रेप फ्रूट पील्स की आने हब इतें एक वाट नॉर्मल ओरेंज पील्स यूज करगान पुलवा දැන් තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක. ඒක තමයි මේක උයා ගන්න ඕනේ. ඉතින් එයාලා හරියටම කියලා නැහැ කොච්චර වෙලාවක් තියන්න ඕනේද කියලා ලිපේ. ඒත් එයාලා ගොඩක් වෙලා ලිපේ තියන්නෙත් නැහැ. ඉතින් මං හිතුවා මිනිත්තු 10ක් 15ක් ලිපේ තියාගෙන බා ගන්නවා කියලා. ලිප ඔෆ් කරලා ඒක ටිකක් නිවුනට පස්සේ ඒගොල්ලෝ මේක ෆර්මෙන්ටඩ් වෙන්න දාලා තියන්නේ මෙන්න මේ වගේ බැරල්ස් වලට. කොහොම හරි අපේ ගෙදර ඒ වගේ බැරල්ස් නැහැ. මම හිතන විදියට ඕගොල්ලෝ ළඟත් නැහැ. ඒක නිසා මම මේ වගේ වීදුරු එකකට දාලා හොඳට වහලා තියනවා. ඉතින් මේක තියන්න ඕනේ ටිකක් සීතල තැනක අඩුම ගානේ දවස් 3ක්වත් තියාගන්න ඕනේ. ඒත් යව කාන්තාවන් කියලා තියෙනවා මේක ඒගොල්ලෝ අඩුම සතියක ඉඳන් මාසයක කාලයක් යනකම් ෆර්මෙන්ටඩ් වෙන්න තියලා තියෙනවා කියලා. දැන් තියන්නේ කොණ්ඩෙට මේක ඇප්ලයි කරගන්න. ඉතින් යාලා කොණ්ඩේ ඉස්සලාම මෙහෙම පල්ලෙහාට දාලා හොඳට යට ඉඳන් උඩට වෙනකම් පීර ගන්නවා. ඒගොල්ලෝ යූස් කරන්නේ ලී පනාවක්. ඉතින් මට ඒක නැති නිසා මෙන්න මේ පනාව අරගෙන ආවා කොණ්ඩේ පීර ගන්න. දැන් කොණ්ඩේ මෙහෙම ඇතුළට දාගෙන යට ඉඳන් උඩට වෙනකම් කොණ්ඩේ හොඳට හාල් වතුරෙන් තෙමා ගන්න ඕනේ.
ඉතින් මේක ඇතුළට වැටෙන හාල් වතුර ආපහු අරගෙන ආයෙත් කොණ්ඩෙට ඇප්ලයි කරගන්නත් පුළුවන්. දැන් ඔක්කොම කොණ්ඩෙට හාල් වතුර ටික දාගත්තට පස්සේ කොණ්ඩේ වැඩිපුර තියෙන ඒවා ටික මෙහෙම අයින් කරගන්න ඕනේ. දැන් හාල් වතුර ටික කොණ්ඩේ මිනිත්තු 20ක් තියලා තියන්න ඕනේ. ඉතින් මෙයාලා කොණ්ඩේ යාලගේ මොකකින්වත් කවර් කරන්නේ නැහැ. මේ විදියට කොණ්ඩේ ගැට ගහගෙන තියාගෙන ඉන්නවා. මිනිත්තු 20 ගියාට පස්සේ හොඳට වතුරෙන් හොද ගන්න ඕනේ හාල් වතුර ටික ඔක්කොම යන්න. එයාලා කියන විදියට කන්ඩිෂනර්, ෂැම්පෝ මුකුත් යූස් කරන්නේ නැතුව තමයි කොණ්ඩේ හොද ගන්න ඕනේ. දැන් කොණ්ඩේ පිහිදගෙන නිකම්ම වේලෙන්න තියන්න ඕනේ හීට් එක අල්ලන්නේ නැතුව. කොණ්ඩේ වේලුණාට පස්සේ එයාලා කොණ්ඩේ මෙන්න මේ විදියට දා ගන්නවා. ඇත්තටම මේක කොණ්ඩේ තියාගන්න ගොඩක්ම පහසු විදියක්. ඒ වගේම තමයි කොණ්ඩේට හොඳ වොලියුම් එකක් එනවා මේ විදියට කොණ්ඩේ දාගෙන තියාගත්තහම. මේක කරකව ගන්න ඕනේ ඔපොසිට් පැත්තට දෙපැත්තම. ඉතින් මේක රඳව ගන්න ඒගොල්ලෝ යූස් කරන්නේ පොඩි ලී පණාවක්ම තමයි. මල් ළඟ තියෙන එක දිග වැඩි, ඒකට කොණ්ඩේ රැඳෙන්නේ නැහැ. ඒක නිසා මම හෙයා ක්ලිප් එකක් ගහගෙන මේක රඳවගෙන තියා ගන්නවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම try කරලා බලන්න හදන්නේ රයිස් වෝටර් යූස් කරලා කොණ්ඩේට දවස් 7කට. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. Like කරන්න, comment කරන්න, share කරන්න. වෙන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් take care. Bye bye.